කිය නක්ස ර චාර පපුරත් ද සින් පස ලංකාව මාතතුකකාව ො බලන්න කිය තක්කන ගේ මට කලින්කර ියග බල ත්ත න ගට ැන්ලගේ පලිස්ට ට ල්ලම් ිය ලන්න ුව හරි.ිහින මේ පාඩම සරල්ල ඉදිර කතාකරම්. එම පාඩම කොටස් කිහිපයක් කඇරති කතා කරන්න වරවා. එමංවාට මාතකා ගේහිපයක් කඇරටගතා කරන්න මුලින් අපි කතා කරන්න මැතිවරන පිරිබඳව. ඉර පස්ස ආඩුක වස්ා පිබඳන ඉ පස්සේ ලංකාවේ. නිදාහසෙන් පස්සේ ලංකාවේ ආර්ථක දිියුණුට කරපු සේවාවන් පිළිබඳව අපට කතා කරන්න තරීම. අපි මුලින්ම කතා කරන්නේ අතක දියාගන්න මැතිවරණ පිරිිබඳව තමයි සසාකච්ඡා කරන්නේ යන්නේ. හරි අති කතා කරමු ලංකාවේ පලවනිීම මැතිවරණය ලංකාව පලවනිීමෙන්ම පවත්ත ලද ැතිවරණ තම එක්දා සම සිය හතලිස් හතේදී තමයි පවත්තන්නේ සෝල්බරි වවස්ථාව ඇයට පිහිටපු පාර්ලිමේන්තු සඳහා මන්ත්‍රීවරුන් අනුව පස්තෙනෙ ගන්නට අවශ්‍ය වෙනවා එදදා සමසය හතලිස් හතේ අගුස්තු මාසි තමයි මේ මැතිවරණය පවත්වන්නේ ඇති මේක තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම පාලිමේතු මැතිවරණය මේකට ඩේනායක මහතා විහින් එක්සත් ජාතික පක්ෂයට හිටවාගෙන මේ මැතිවරණය සඳහා තරගවදිනවා ඉන්නේ ඩ සේනාණයක මහතා ඉතින් ඩේනා මහතාගෙන් නායකත්තය යුප එක්සත් ජාතික පක්ෂයත් මේ මැතිවරණේ සඳහා ඉදිරිපත්ව වෙනවා ති මේ ැතිවරණ ය ග්‍රහණය කරන්න වගේ දියාගන්න එක්සත් ජාතික පක්ෂේ නැවට බලා ගන්න පුුවන් එදා සමසය හතලි සතේ මහ මැතිවරණය පෙතිඵලේ. එක්සත් ජාතික පක්ෂේ ආසන හතලිස් දෙක් ලංකා සම සමාජ පක්ෂය ආසන දහයක් සෙසු සියරු පක්ෂ ආසන විසි දෙකක්. දවගේම ස්වාධීන පේක්ෂකයන් ආසන විසිය එකක්. අධිවශයෙන් මේ විදියට ඒ පක්ෂ පෙතිපල ලබාගන්න ආසන සංජාවත් දිනා ගන්නවා. ඉරින් මේකේ තක දයාගන්න තුර වැඩ ආසන සංක්‍යාවක් එක්සත් ජාතික පක්ෂය මේ ඇතිරින් ලබාගන්නවා ඉතින් තවත් ස්වාධීන අපක්ෂකයන් ගණනාවක් එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටවනවා ඉතින් මතක දයාගනියට පස්සේ මේ ආණ්ඩුවේ ප්‍රථම අගමැති බවට පත්වෙන්නේ ප්‍රථම අගමැති බවට පත්වෙන්නේ ියේනායකම හතක්ම් මහිතරවාට පැහැදිි වෙන්න තිී කියලා ගොන්නට ේනායක මහතා තමයි ප්‍රථම අගමති බවට පත්තන්නේෙ තු එෙදා සමස හතලි සතේ පලවෙනි ැතිවරණෙන් පලවිනි අගමැති බවට පත්වවෙන්නේ ඩේනානයක මහතා කෙටි ප්‍රශ්නෙට ම හයි ලංකාව ප්‍රතම අගමැතිවන්නේ කවුරුන්ද ගතුකට දියේනායක මහතා තුරඒ මැතිවරණෙන් ජයග්‍රහණය කරන දේශපාල පක්ෂය තමයි එක්සත් ජාතක පක්ේ ො තමයිති මතක දයාගන්නෝන බලන්නතුරාට පැදිලි කියල සමස හතුලි සතති ැතිවර ජා ානකනු පක්ෂේ එක් ජාතික පක්ෂේ ඒ පෙතිව ඇැති මැතිවරණ පැති පලින් අගේ මති බවට පත් න මද ාගන න ම පැදි න්න වශ්‍ය ව ල ොලො පසන යාගන්න සම හතලි හත වර්සේ මැතිවරන පවත් න ැතිවරන පස්සේ. සේනාකම හතා කටයුතු කරනවා ලංකාවට නිදහස ලබාගැනීමට ගොඩක් කටයතු කරනවා ඉතිං නිදහස මේ මැතිවරණය තියන්න කලින් නිදම්ම මේ සම්බන්ධෙන් සාකච්චා කරනවා ඉතින් බ්‍රිතාානයන්ට පෙන්වා දෙරවා දෙවන ලෝකයුද්ධ සමේදී ලාංකිකයන් සහෝග ලබාදුන්න ඒනිසා ලාංකක අන්ට නිදහස ලබා දෙන්න කියන තිං බ්‍රතාානයොත්ය සාධාරණය කියල පිළිගන්නවා ඉතින් එදා සස හතලි හත වර්ශය ලංකාවට නිදහස ලබාදීමට කටයතු කරනවා ඉති එතකොට මතකතියාගන්න ප්‍රදානසෙන් මෙදදා සඳසය හටලිස් හතේ මේ මැතිවරණයෙන් පස්සෙත් ඇඩිය සේනනක මහතා බ්‍රතාානය සමඟ කටයුතු කිරීම සඳහා ගියවසුම් දෙක්කට අස්සන් කරනවා. ගියවසුම් දෙක තමයි අපකටිය ම මෙදදිි පුන් ආරක්ෂක ගියවසුම ඉරකට බාහිර කටුතු පිළි බඳ ගියසුම කිය ගිවසුම් දෙක්කට අස්සන් කරනවා. මෙශේසෙන් මතකෙ තියාගන්න ආරක්ෂක ගියසුම කියල කියන්නේ ඕන අවස්ථාවක ප්‍රිතාන්නේය හමුදාවන්ට නාවික ගුවන් එ යුද ඕනම අවස්තාවන් වලදී ලංකාවේ භූමිය භාවිතා කරන්න පුළුවන් කියලා ගිවසුමට අසන් කරනනකින් ලොකු වාසියක් අත්වෙන්න්න බ්‍රිතාානයන්ට දෙවිනි එක තමයි බාහිර කටද පිළිඳ කිිසුම. බහිර කටයතු ගේසුේදී ඇ නිදහස් රජයක්ක් ලෙස ජාතියන්තර රටවල් එක සම්බන්තා පවත්තනකටශී ලංකාව බ්‍රරිිතාන්නේ සඳහහා සහය ලබා දීමට පොරුන්දු වෙන නොයිවිදියට මතික දියාගන්න ගියවසුම් දෙකකටත් එදදා සමී හත්තලස් හතෙන් පස්සේ බ්‍රතාන්න සමඟ අස්සන් කරන අපේකට කියනවා ආරක්ෂක හා බාහිර කටයද පිළිබඳ ගියසුම් කියල කියන හරි දු නොවිදියට කරුණු දෙකක් මුල් කරගන මෙන්න මේ විදියට ගියවසුම්කට අස්සන් කරනවා හරිදගොඩ බලන්න මතකද කියල මේ කියරදුනටික මේ පාඩම මුලින්මතාරන්න මැතිවරන්න පි දසුම හල සති ැතිවරණන පැවැත්තුවා ඉ ජයක් හන කරන එක් ජාත පක්ස කිය කිවවා දස පලනගේ ැති බවට දියසර මහතා පත්වයවාඉන් පස්සේ බ්‍රිතාන්න සමඟ ජියසුමකට අස්තන් කරනවා මේ කර්ම දෙක් තියෙනවා ආරක්ෂක ගියවුමහ හිරකට ොන ියසුම තරවාට පහැදිරවෙන්න නැති කියලා හරිවන්න විදිර ගියසුමකට අස්තන් කරනවා ඉන් පස්සේ මතක තියාගන්න ලංකාවට නිදහස ලබාදීම පිළිබඳ කරුණු ඇතුළත් කරලා ලංකා ස්වාධීනතා පනත බ්‍රිතාන්න පාලලිමේන්තුව විසින් සම්මත කරනවා. එම පනත ක්‍රියාත්මකිරීම පිළිබඳව විදහ නැතුළත් ලංකා ස්වාදීනතා. රාජාඥාව එදදා සමසී හතලි සත්තේ දෙස සම්බර්මාසේ දහ නමවෙනිද නෙකුත් කරනවා. ඉන් පස්සේ එදදා සමසී හතලි සටේ පෙබරවාරි මාසේ හතරවෙනිදා ලංකාවට නිල්ලවසේම ලබින්. ඉට කලමුත් නම් කරව ලංකාව නිදහසසා ජැක්තිර හැබ නිලවස එම නම් කරන්න මතික දයාගන්න එදදා සමසේ හතලිස් සටේ පෙබර වාරි මාස හතර ව ො ද ස ලංකාව නිහස ලබෙන එකකත්මක දියාගන්න ලංකාඩුදු නිදහස ලැබන්නේ එදදා සමස හතලිස් සටේ පෙබර වාරි මාසේ හතරව නිඳා තිං මේක අශ්‍යමටි කොගල පාඩම් කරගන්න දගත්ම කරනුටික. මයිතරවාලට පැහැදිි වෙන්න ඇදී කියලා මේේදයෙන්නේ ඒ පිබඳ දක්කන චයරපයක්. තිමට මේ ද ්‍ර ලංකාට නිදහස ලබෙන ද න්සි අතතිිසට පබෙරවාවරිමාසසිේ හතරවෙනිද. එනිසා අපි නිදහස්දිනය හැට සලකනව එදස් පෙබරවාරිමාසි හතර වෙනිද. නිදහස ලැබන එද සමේ සතිලස්සට පෙබවවාරිමාසිය හතර වවෙනිද. ල එදාසිට ලංකාව නිදහස්දිනේ ලංකාව නිදහස්දිනයටට පෙබරවාරිමාසේ හතර වෙනිද සලකනවා. මිතවලට හැදිිය අබෝධයක්ක් ලබෙන්් එක කිය ලබි මතිවරණ කියල කතාකරඩ මේග තවත් අමතර කරුණුත්තියනවා. එනිසා තම මේ කණු ු සියල්ලක්නවාට තේරනණ භාසාාවෙන් කතා කරන්න. අරිමයිතව එටික පැහැදිලි වන්න ඇති කියලා පිළඟට ඉතිරි කොටසත් කතා කරමු. අපි දැන් ඔන්න ද සමස හත්තලි සතේ මැතිවරණයැන කතා කලිවර. රි පතරවල්ටනක තේරෙන් ඇති කියලා ඊලකට එදස සහලසේ ඇතිවරන තුරක් ජාතික්ෂ ජයග්‍රාණකට දියසන මහතා අග මති බවට පත් වව හරි ප ොරතුට කතගරටමස ලංකාව නිදහස ලබම් පිළිබඳවත් අතර තුරු සිිවිචදව ි කතාර දැන් අපි කතා කරේ ලංකාව දෙවන මැතිවරණය. ලංකාවේ දෙවන මැතිවරණය තමයි එදදා සමසය පනස් දෙකේදී තමයි දෙවන මැතිවරණය පවත්තුවන්නේ. සමසය පනස් දෙේද මයි මේ මැතිවරණය පවත්වන්නේ අපි මේ පිළිබඳව ට තේරෙන බාසාාවෙන් සර විදියට අතා කරමු. හරි එදදා සමශය පනස් දෙකේ මැතිවරේ පසුබියම පිළබඳව ොඩක් අතා කරමු එදදා සමසය පනස් දෙකේ මාර්තුමාසේ ඩිය සේනානයක මහතා මරණයට පත්වයෙනවා ඉතින් දියේ සේනාලයක මහතාගේ මරණයෙන් පස්සේ ලංකාවේ අග මැති බවට පත්වෙනවා එතුමාගේ පුතා වන ඩඩලි සේනානායක මහතා ට ිය සේනාක මහතාගෙන් පසේ ලංකාේ ෙවැනි අගමැති බවට පත්වෙන්නේ තුමාගේ පුතා වෙන ඩඩලි සේනායක මහතා ඔන්න ඩලි සේනාක මහතා දැන් ඔන්න අගමැති බවට පත්වුණා මේ කාලෙම Rඩ බන්්ඩාර්නයක එමන්නැත්තැන් ස් බ්ඩාර්ණයක මහතා එසත් ජාතික පක්සිං ඉවත් වෙලා යන එයා ඒ පක්සිෙං ඉවත් වෙලා ගිහිල්ලා අලුත් පක්ෂයක් පිටවා ගන්නවා කියනවා සීලංකා නිහස් පක්ෂේ කියට තිමොනොයිවිදිහට මතගේ දියාගන්න බ්ඩා නෑකමහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලායන ක දැන් ලංකාව එකම පක්ේඇතමයි ති ොඩස් කොට ොල්ඩ ෙදලවගේ හිලතිී හරි මේ පිටබඳ ඔොල දැනගන්න හරි ඔන්න තුරින් ඔයයි දියට ස්වාරි බන්්ඩර් නයකමහතා අලුත් දේශපාලු පක්ෂය පහිටවනවා සි ලංකා නිදහස් පක්ෂේ දැකගොල දන්නවා දැන් වර්තමාන වෙනට ලංකාවේ පෙදහන දශපාල් පක්ෂ ලින්ගහපයක්තමයි සීලංකාන දස් පක්ෂයවගීම එක්සක් ජතික පක්සය කියලා කියන්න හරි ඔන්න විදියට එක්ත් ජාතික පක්යේ ඔන්න මති දියාගන්නඩ බණඩාණයක් මහතා ඉවත් තෙලාගියා එම ඉවත්තලා ගාගෙන් පස්සේිවන මැතිවරන තියෙනවා එද සමේ පනස් දෙක ැතිවරණේ දැවන්වලට බලාගන්න පුළුවන් මේ මැතිවරණේ ප්‍රතිඵල කොහොමද කිය එක්සත් ජාතික පක්ෂය තමයි වැඩිම ආසන සංක්‍යාවක් දිනාගන්න වට පේරවැති ආසන පනස් සතරක් සි ලංකා නිදහස් පක්ෂේයට දිිනාගන්නට හැකිවුණේ අසන නමයයි සෙසු දේශපාල් පක්ෂහ ස්වාදින කණ්ඩයම් වලට ආසන තිස් දෙකක් දිනාගන්න හැකියාවක් ලැබෙනවා එවට පේර වැති මේකත්ත දුර ජයග්‍රහණ ක තියන්නේ බහොත රාසන සංක්‍යාවක් සමඟ එක්සත් ජාතික පක්ෂේ ඉතිං අලුත් ආණ්ඩුවක් පහිටවනවා ඒආණ්ඩුව අගමැති බලට පත් එන වෙතකඩ ඩඩලි සේනාල එක මහතාගේ පුතා ඩඩ්ඩි සේනා අලක හතා ඇතකුට නැවතත් අග මැති බවට පත්තෙනන්න දෙවිනිවතාවට එයාගමැති බවට පත්තෙන මතනවලට පැහැදිරි වෙන්න ඇති කියෙන ඔන්නඔ විදිහට එදදා සංසේ පණස් දෙකේ මැතිවරණ අවසන් එම දෙවිනි වතාවටත් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. දැන් අපි කතා කරමු එදදා සමසේ පනස් දෙකේසිට පනස්හය දක්වා මෙට දේශපාලනශේෂත්‍රයේ සිද වන කැපී පෙනෙන විශේෂ ලක්ෂණ මොනවාද අපි කරුණ කිහිපයක් කතා කරමු දි මේ කාලය තුළ පනස් දෙකෙන් පස්සේ ලංකාවේ සහල් ඇතුරු අව අධ්‍යවශ ද්‍රව්්‍යවෙල බිල ගනන් ඉහළ යන. මේකත් එක් ලංකාවේ හර්තාල් ව්‍යපාර කරම්භ කරම. ොකක්ද මේ හර්තාල් ව්‍යාරයකිල ගියන් හර්තාල් ව්‍යාපාරයකිර කියන්නේ කඩවල් වහල දාලා. කලු කොඩියෝ දාලා වර්ජනය කරනක තමයිඇති කියන්නේ හර්තාල් ව්‍යාරිෙද මෙ මේ දදියට හර්තාල් ව්‍යාපාරයක් කරනවා මේකට වාමාංසික පක්ස වගේ ෘතිය සංගම්වල ගොඩක් නායක මේකට සහයෝග ලබා දෙනවා. ති මේක රජයට මර්ධනය කරන්න හැකාවක් ලැබුණ ැනෙ නවත්තගන්න හැකියාවක් ලැබුණ නෑ. එඇති මේ හර්තාල් ව්‍යපාරය දිගින් දිගට වයාම නිසා. අගමැති දූරෙන් ඩ්ලි සේනායක මහතා ඉවත්වෙන. ඔන්නොයි දියට බැඩ්ලි සේනානකම හතා අග මැති දූරෙන් ඉවත්යෙනවා මකද මේ හරතා ව්‍යාර මිනිස්සුගේ ප්‍රශන ගොඩක්තියන නිසා එයට මගුත් එකට බිලිතුරක් දෙන්න බැරිනිසා මෙයා ඉවත් වෙලා යනෝ. ඉවත්තුුණාගගේින් පාස්සේ. ඊළඟට ලංකාවෙ තුන්වලි අගමැති බවට පත් දෙෙනවා සජෝන් කොතලාවෙල මහතා. දුර ලංකාවෙ තුන්වන අගමැතිවරයා තමයි සජෝන් කොතලාෙන මහ උොදුර මතක තියාගන්න ජෝන් කොතලාෙන මහතා අගමැති බවට පත්වවා. පනස් දෙකේසිර පනක් සය. දක්වා දේශපාන් සිේත්‍ර කැපීපෙන ලක්ෂ ියත මේකතාරන්නන්නේ එො ස ෝන් කොතලාාවල මහතා අගමැති බවට පත්වෙනවා. මෙතුමක් කොහමරි පනස් පහ ද ගැන මේ ඉළඟ මැතිවරණේ වෙනකම් හෝ අගමැති දුූරේ ඉන්නවක් එති මේ කොතලාවෙෙන මහතාට හැකියාවක් ලැබෙනවා එදදා සමසය පනස් පහේදී ශ්‍රී ලංකාව එසත් ජාතින්ගේ සංවිධානේ සාමාජිකත්ය ලාගන්න හැකිාවක් ලබෙනවා ෙටි පස්න ෙඩේමහයි නිසාම කු ර මතක දයාගන්න ශ්‍රීලංකාව एकක්ස ජාතින්ගේ සංවිධාන සාමාජිකත්ය ලබාගන්නේ එදදා සොනසීය පනස් පහේදී කියක මතකතියාගෙනතු එක අවදිය ලංකාවේ අගමැති තමයි ස ජෝන් කොතලාවෙලා මහතා තිං ඔන්නෝටක තමයි අපිට කතා කරන්න තියන්නේ ඉට පස්යේට තියන්නේ ඊලග ැතිවන ති වඩ හොඳ නවල දහසු පල කරන්න විඩියක ප්‍රමාමණ වැඩි නිසා ංන්වාලට ඊළං වීඩියෝ කියයේද ඉතිරි කරනුට එකක සාකච්චා කරන්නම් වලග ඊලක් විඩිගත්ම බලන්න කිරංවට මතක් කරන